ශ්‍රීලංකාවේ සංස්කෘතිය ශ්‍රීලංකාවේ උරුමය ශ්‍රීලංකාවේ ඉතිහාසය ශ්‍රීලංකාවේ අගය හොයාගෙන යන සිලෝන් ක්‍රොනිකල්ස් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වන ඓතිහාසික ස්ථාන සංස්කෘතික ස්ථාන සොයා යෑමේ ගමනේ දෙවනි නැවතුම් පොලිසියට තමා අද මම ඔබට කතා කරන්නේ ඒ කොළඹ ජාතික කෞතුකාගාරයේ සිටයි ඉතින් මේ කොළඹ ජාතික කෞතුකාගාරයේ තියෙන්නේ මොනවද ඒ වගේම ශ්‍රී ලංකාවේ අතීතය පිළිබඳව ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳව ශ්‍රී ලංකාවේ අතීත සාක්ෂණයන් ශ්‍රී ලංකාවේ අතීතයේ පැවති පුද්ගල සංවිධාන කර්මාන්ත වගේ දේවල් පිළිබඳව දැන ගැනීමට අපි යොමු වෙමු මේ සිලෝන් ක්‍රොනිකල්ස් ව්‍යාපෘතිය කොළඹ ජාතික කෞතුකාගාරයේ සිට කොළඹ ජාතික කෞතුකාගාරය ගැන කතා කරන්න අපි දැන් එකතු වෙලා ඉන්නේ කෞතුකාගාරයට ඇතුල් වෙනම ස්ථානයේ ඉතින් ඒ ශ්‍රී ලංකාවේ මහත් වූ ඉතිහාසයක් තියෙන ස්ථානය පිළිබඳව කතා කරන්න කලින් ඒ ස්ථානයේ ඉතිහාසය පිළිබඳව දැනගෙන හිටියොත් ගොඩක් වැදගත් වෙනවා ඉතින් අපි මේ කෞතුකාගාරයේ පිහිටවපු එවකට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා වෙච්ච නිර්මාතෘ ශ්‍රීමත් විලියම් හෙන්රි ගෙගරි මහත්මයාව මතක් කරන්න ඕනේ මුලින්ම එතනින් ඉස්සරහට ගිහිල්ලා වර්ෂ 1845 පමණ වන විට රාජකීය ආසිහාතික සංගමයේ විසින් කුඩාවත කෞතුකාගාරයක් ශ්‍රී ලංකාවේ පිහිටවනවා. නමුත් ටිකෙන් ටික කෞතුක භාණ්ඩ ක්‍රමයෙන් වැඩි වෙද්දී ගොඩනැගිල්ලක අවශ්‍යතාවයක් පැනගෙනවා. ඒත් එක්කලා වර්ෂ 1872 ආණ්ඩුකාරවරයා වශයෙන් ග්‍රෙගරි ආණ්ඩුකාරවරයා පත් වුණාට පස්සේ රාජකීය ආසියාතික සංගමයේ විසින් අවධානය යොමු කරනවා මේකට අලුත් කෞතුකාගාර ගොඩනැගිල්ලක් අවශ්‍යයි කියලා. ඉතින් ඒ විදිහට වර්ෂ 1876 දී ඉතාලි ගෘහ නිර්මාණ ශිල්පයේ සහිතව කෞතුකාගාරයේ ගොඩනැගිලි ඉදිකිරීම ආරම්භ කරනවා. වර්ෂ 1877 ජනවාරි පළමු වන දින මේ කෞතුකාගාරය විවෘත කරලා ජනතාවට විවෘත කරන ලබන සිලෝන් ක්‍රොනිකල් ස්ව්‍යාපෘතියේ කොළඹ ජාතික කෞතුකාගාරයට ඇවිල්ලා සිදු කරන ඒ චාරිකාව අපි මුලින්ම ඇවිල්ලා ඉන්නේ කලා හා ශිල්ප කොටස වෙතයි. ඉතින් අපිට අවට පරිසරයෙන් දැක ගන්න පුළුවන් ශ්‍රී ලංකාවේ කලාව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය විදහාපාන විවිධ ආකාරයේ කෞතුක භාණ්ඩ. ඒ අතර ග්‍රීවාභරණ හා නළල්පට ආභරණ මංජුසා ආභරණ පෙට්ටි කැටයම් පුවරු දොර අගුළු වගේ දේවල් වගේම ඉතාමත්ම හොඳ ශ්‍රී ලංකාවේ අතීතයේ පැවතිච්ච වඩාත්ම හොඳ කර්මාන්තයක් වෙච්ච ලාක්ෂා කර්මාන්තයේ භාවිතයෙන් සිදු කරන ලද මුර ආයුධ වගේ දේවල් අපිට මේ කොටස තුළ දැක ගන්න හම් වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ අතීතයේ ආගමත් එක්ක පැවති කලා භාණ්ඩ වටාපත් වගේ දේවල් කලාත්මකව නිර්මාණය කරලා තියෙන ආකාරය අපිට දැක ගන්න හම් වෙනවා. ඉතින් කලා හා ශිල්ප කොටස ඇතුලේ අවසාන වශයෙන්ම විදේශීය කලා කෘති පවා අපිට මේ කොටස තුළ දැක ගැනීමේ හැකියාව තියෙනවා. රොබර්ට් නොක්ස් මහත්මයාගේ එදා හෙළදිව පොත ඔයගොල්ලෝ කියවලා තියෙනවනේ. ඒ පරිච්ඡේදයක තියෙනවා මතක ඇති. ශ්‍රී ලංකාව කොච්චර සම්පත් බහුල රටක්ද කියනවනම් ඇත්සොහොන් වලින් ඇද්දල පවා ඔවුන්ට ලබා ගැනීමේ හැකියාව තිබුණා කියලා. ඉතින් රොබර්ට් නොක්ස් මහතා විසින් ප්‍රකාශ කරලා තියෙනවා ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තුන්ගෙන් පරිපූර්ණ වෙච්ච පුරවරයක් කියලා. ඉතින් අතීත ශ්‍රී ලංකාවේ ඇද්දල කර්මාන්තය කියන්නේ බොහෝම සාමාන්‍යකරණය වෙච්ච දෙයක් කියලා මේ සාධක ටික දැක්කයින් පස්සේ ඔයගොල්ලෝ හැමෝටම පැහැදිලි වෙනවා නුවණුමාන. ඉතින් අතීතයේදී කොහොමද ඇද්දල වලින් මොනවද නිර්මාණය කරලා තියෙන්නේ අතීත ශ්‍රී ලාංකිකයා කියලා අපි දැන් නිරීක්ෂණය කරමින් ඉන්නවා. ඒ අතර පණාවල් වස්තිබට. වස්තිබට කියන්නේ අතීතයේදී එන්නත්කරණය සඳහා භාවිතා කරපු වෙදකර්මාන්තයේදී යොදාගත්තු උපකරණ. ඒ වගේම බෙහෙත් මංජුසා දොර උළුවහු සැරයටි වගේ දේවල් ඇද්දල භාවිතා කරමින් අපි අතීත
ශ්‍රී ලංකාවේ භාවිතා කරලා තියෙනවා. ඒ වගේම තමයි. දැන් අපිට දැක් ගන්න පුළුවන් අතීතයේ වෙද කර්මාන්තයේදී ඇද්දල කොහොමද භාවිතා කරලා තියෙන්නේ. ඒ ආකාරයට වස්තිබට එහෙම නැත්නම් එන්නත් කරන උපකරණ ඒ වගේම බෙහෙත් මංජුසා සහිත සැරයටි වගේ දේවල් අතීත ශ්‍රී ලංකාවේදී ඇද්දල භාවිතයෙන් නිර්මාණය කරන තියෙනවා කියලා මේ සාධක දැක ගැනීමෙන් අපිට පැහැදිලි කරගන්න පුළුවන් වෙනවා. අතීත ශ්‍රී ලංකාව දිහාට හැරුණාම අතීත ශ්‍රී ලංකාවේ සමස්ත ආහාර පරිභෝජනයෙන් තුනෙන් දෙකක්ම සපයාගත්තේ දේශීය කෘෂිකර්මාන්තයෙන් කුඹුරු ගොවිතැනෙන් හා හේන් ගොවිතැන්. ඉතින් ඒ ගැන අපි අමතක කරන්න හොඳ නැහැ. ශ්‍රී ලංකාව ගත්තහම අතීතයේ පෙරදිග ධාන්‍යාගාරය කියලා පවා හඳුන්වලා තියෙනවා. ඉතින් අපි මේ රැඳිලා ඉන්නේ මේ කෞතුකාගාරයේ 15 වෙනි කොටස වෙච්ච ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය කියන කොටස. ඉතින් මේ කොටසට ආවයින් පස්සේ අපිට දැක ගන්න පුළුවන් සජීවීව ක්‍රියාත්මක වෙන කුඹුරු ආරක්ෂණ උපකරණ ඒ වගේම හේන් ගොවිතැන කුඹුරු ගොවිතැන සජීවීව කොහොමද නිරූපණය කරලා තියෙන්නේ ඒ වගේම තමයි ගමයි පන්සලයි වැවයි දාගැබයි ඒ එක් එක් ජනපද අතීතයේ තිබ්බ ආකාරය කුඹුරත් එක්ක පදනම් වෙලා තිබ්බ ජනවාස පැවැත්ම වගේ දේවල් අපිට දැක ගන්න හම්බ වෙනවා මේ කොටසට ආවයින් පස්සේ ඒ වගේම තමයි කුඹුර ආරක්ෂණ ක්‍රම ආයුධ විවිධ ආකාරයෙන් භාවිතා කරපු ඒ වගේම තමන්ගේ කුසගින්න නිවා ගන්න තමන්ගේ සාගින්න නිවා ගන්න ආහාර සපයා ගැනීමේදී භාවිත කරපු අමුද්‍රව්‍ය ඒ වගේම කුඹුරු ගොවිතැනේදී භාවිත කරපු විවිධ අමුද්‍රව්‍ය සහ විවිධ හැඩේ ගොයම් කැපීමේ දෑකති වගේ දේවල් පවා අපිට මේ කොටසේදී ශ්‍රී ලංකා ජාතික කෞතුකාගාරයේ 15 වෙනි කොටසේදී දැක ගන්න පුළුවන්. රජවරු මූලික කරගත්තු රාජ්‍ය ක්‍රමය පැවතිච්ච අතීත ශ්‍රී ලංකාවේ අවසන් රාජධානිය මහනුවර රාජධානිය අපිට අමතක කරන්න බෑ. ඉතින් මේ ඔබට දිස්සෙන්නේ මේ මහනුවර රාජධානියේ අවසාන රජ පෙළපත භාවිත කරපු සිංහාසනය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වැඩ සිටි ඒ සිංහාසනය තමයි ඔබට දිස්සන්නේ. ඉතින් මේ සිංහාසනය දිහාට ගත්තාම තෝමස් වැන්රි ඕලන්ද ආණ්ඩුකාරවරයා විසින් වෙළඳාමට පැමිණීමේදී රජුරවන්ට තෑග්ගක් වශයෙන් දෙවන විමල් ධර්මසූරිය රජතුමාට ලබා දුන්නු දෙයක් තමයි මේ සිංහාසනය. ඉතින් අපි මේ රැඳිලා ඉන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ 6 වෙනි කොටසේ මහනුවර රාජධානිය හා සම්බන්ධ කොටස් තිබෙන ස්ථානය. ඉතින් ඒ තුළ විශේෂ කරුණු විදිහට මාතර තොරණයට වැඩ සිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඒ වගේම පැරණි කාසි පැරණි විදේශ වෙළඳ කාසි ඕලන්ද කාසි පෘතුගීසි කාසි වැනි විවිධ ආකාරයේ කාසි අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට අමතක කරන්න බෑ මහනුවර දළදා මාලිගාව. ඒ පිළිබඳවත් විස්තර දක්වලා මේ 6 වෙනි කොටසේ කොළඹ ජාතික කෞතුකාගාරයේ මහනුවර රාජධානිය පිළිබඳව දක්වලා තියෙනවා. සිලෝන් ක්‍රොනිකල්ස් ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ අපි ඔයගොල්ලන්ව දෙවනි කොටස විදිහට කොළඹ ජාතික කෞතුකාගාරය පිළිබඳව විස්තරගෙන එන්න වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරා. ඉතින් ඒ දැන් එළඹිලා තියෙන්නේ මේ වැඩසටහන අවසන් කිරීමට. තවත් තුන්වන වැඩසටහනක් සමගින් ළඟදීම හමු වෙමු. අදට අපි සමුගන්නවා බොහොමත්ම ස්තුතියි.